කාර්මික ක්ෂේත්‍රය ගැන උනන්දුවක් දක්වන ඔයාලා හැමෝම අයබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් යාළුවනේ වැඩි වෙලා නොගෙන අපි අද බලමු කතා කරන්න යන මාතෘකාව මොකක්ද කියලා. මේ වන විට එනම් වර්තමාන සමාජයේ ජීවත් වන මිනිසාගේ කාර්යයන්, ඒ කියන්නේ එදිනෙදා වැඩ පහසු කිරීම සඳහා මෙන්ම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න නැතුවම බැරි විදුලි උපකරණයක් විදිහට ශීතකරණ හඳුන්වලා දෙන්න පුළුවන්. අද මම ඔයාලට ශීතකරණ ගැන විස්තරාත්මකව පැහැදිලි කිරීමක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එනම් ප්‍රධාන කරුණ කිහිපයක් අරගෙන මම විස්තරාත්මකව පැහැදිලි කරන්නම්. මේ ප්‍රධාන කරුණ තමයි 1. ශීතකරණයක් කියලා කියන්නේ මොකක්ද? සහ අපි ශීතකරණයකින් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ කාර්යයන්ද? ශීතකරණ කැටි කොටස් මොනවාද? ඒ වගේ තමයි ශීතකරණය තුළ ආහාර ගබඩා කිරීමේදී අපි දැනගෙන සිටිය යුතුම කරුණ කාරණා මොනවාද? ශීතකරණයේ තිබිය යුත්තේ නැත්නම් ස්ථානගත කරලා තියෙන්න ඕනේ නිවසේ කුමන ස්ථානයේද? ඒ වගේම නිවසකට අවශ්‍යතාව පරිදි ශීතකරණය තෝරගන්නේ කෙසේද? ඒ වගේම ඊළඟ කරුණ තමයි නිවසේ විදුලි බිලට ශීතකරණය කෙසේ බලපානවද? මෙන්න මේ කරුණු තමයි අද අපි විස්තරාත්මකව කතා කරන්න යන්නේ. අපි ප්‍රථමයෙන් බලමු ශීතකරණයක් කියලා කියන්නේ මොකටද කියලා. ශීතකරණයක් කියලා කියන්නේ අපි එනදා පරිභෝජනයට ගන්නා හෝ භාවිතයට ගන්නා කුමනයම් හෝ දෙයක් සිසිල් කිරීමට හෝ ශුද්ධ දිවි වර්ධනය අඩාල කිරීමට සහ භාවිතයට ගන්නා සිසිල් අවකාශයක් සහිත ආවරණය කරනු ලැබූ විදුලියෙන් ක්‍රියා කරන උපකරණයක්. ඒ වගේම අපි මෙමගින් බලාපොරොත්තු වෙන දේ තමයි කෙටියෙන්ම කිව්වොත් ආහාර සිසිල් කිරීම හෝ කල්පවත්තා ගැනීම. ඔන්න ඔය කාරණේ තමයි අපි ෆ්‍රිජ් එකක් මගින් සරලවම කිව්වොත් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි ඊළඟට බලමු දෙවෙනි කාරණේ. එනම් ශීතකරණයේ කොටස් මොනවාද කියලා. ඒවායින් සිදුවෙන කාර්යයන් මොනවද කියලා. මම ඒවා කෙටියෙන් විද්‍යාත්මකව පැහැදිලි කරන්නම්. ගොඩක් ශීතකරණ බොක්ස් ටයිප් එකකට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. එනම් එහි ඇතුළත ඉඩ ප්‍රමාණය උපරිම ලෙස ප්‍රයෝජනට ගන්න පුළුවන් විදිහට තමයි මෙහෙම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ශීතකරණයේ ප්‍රධාන කොටස් කිහිපයක් තියෙනවා. පළවෙනි කාරණා ගත්තොත්, ඒ කියන්නේ පළවෙනි ප්‍රධාන කොටස ලෙස ගත්තොත් කම්ප්‍රෙසර් එක නැත්තම් සම්පීඩකය, එහෙම නැත්තම් විදුලි මෝටරය, මේක තමයි ශීතකරණයේ හදවත. මේක ක්‍රියා කරන්නේ සාමාන්‍ය නිවෙස් විදුලියෙන්. ඒ වගේම වෝල්ට් 230. මෙම කම්ප්‍රෙසර් එක බොහෝ නිවෙස් ශීතකරණවල දක්වන ලැබෙන්නේ ශීතකරණයේ පහළ පිටුපස කොටසට වෙන්න. ඒ වගේම ශීතකරණයේ ප්‍රමාණය වගේම අපි බලාපොරොත්තු වන කාර්යය අනුව මෙම කම්ප්‍රෙසර් එකේ පිහිටීම වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට නිවෙස් වලින් බැහැරව කර්මාන්තවල සංචාරක ආයතනවල ඇති ශීතකරණවල කම්ප්‍රෙසර් එකේ පිහිටීම වෙනස් වෙනවා. ඒ වගේම තාක්ෂණය අතින් දියුණු වූ ශීතකරණවල මෙම කම්ප්‍රෙසර් එක DC කරන්ට් එකෙන් ක්‍රියා කරන විදිහට හදලා තියෙනවා. ඒකට පාදක කරගෙන තියෙන විදුලි බිල අඩු කරගන්න පුළුවන් නවතම ක්‍රමයක් විදිහට. එනම් ශීතකරණයේ කම්ප්‍රෙසර් එක මගින් තමයි එහි ඇති වායුව සිසිලනය බවට පත් කරන්නේ. ඒ කියන්නේ සිසිලන ඵලය බවට පත් කරන්නේ. එනම් කම්ප්‍රෙසර් එක පිළිබඳව දල අදහසක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඊළඟ ප්‍රධාන කොටසක් තමයි කන්ඩෙන්සර් එක, නැතෝ ද්‍රවීකාරකය. මේ නිවෙස් ශීතකරණවල දකින ලැබෙන්නේ පිටුපස කොටසේ. කන්ඩෙන්සර් එක විඩ හැඩයෙන් ඔයාලට දැක ගන්න පුළුවන්. තහඩුවක් ආකාරයට හෝ දලක් ආකාරයට දැක ගන්න පුළුවන්. ඒවා වල ඉංග්‍රීසි යෙදුම් යුගලය තමයි ප්ලේට් ටයිප් කන්ඩෙන්සර්, අනිත් එක වයන් ටියුබ් කන්ඩෙන්සර්. ඉතින් මෙම එලියෙන් පිහිටන නැත්තම් වායු ගෝල නිරාකරණය වෙන්න සාමාන්‍ය වායුව සමග ගැටෙන්න නිෂ්පාදනය කරලා තිනම කොටස රත් වෙනවා. එනම් අතින් අල්ලා සිටීමට නොහැකි තරම් තාපයක් හට ගන්නවා. කිටියෙම කිව්වොත් මේකින් වෙන විද්‍යාත්මක සාධකය තමයි සම්පීඩකය මගින් එනම් කම්ප්‍රෙසර්ක මගින් පීඩන ලක් කරන ඇතුළත වාතය සාමාන්‍ය වායුව සමග ගැටීමකට ලක් කරලා එම තාපය අධික වායු ද්‍රවයක් බවට පත් කිරීම. එනම් කම්ප්‍රෙසර් එක පිට කරන උෂ්ණත්වය අධික වායුව මුලින්ම පැමිණෙන ද්‍රවීකාරයකට නැතහොත් කන්ඩෙන්සර් එකට. එනම් කන්ඩෙන්සර් එක පිළිබඳවත් තල අදහසක් ලැබෙන්නටයි කියලා මම සිතනවා. එහෙනම් යාළුවනේ හොඳයි, අපි ඊළඟට බලමු ෆ්‍රිජ් එක ඇතුළේ සිසිලස නිකුත් කරන කොටස. එනම් ෆ්‍රිජ් එක ඇතුළත ඉහළ ඇති සිසිලනය නිපදවන කොටස. අපි ඒකට කියන්නේ ඔපරේටර් එක කියලා. සිංහලෙන් කියනවා නම් වාෂ්පීකාරකය. මේක ඔබට ෆ්‍රිජ් එක ඇතුළත බැලූ බැල්මට පෙන්දෙන්නේ නැහැ. දල අදහසක් ගන්නවම කියන්නම්. කන්ඩෙන්සර් එකෙන් පස්සේ මම අර කියපු ශීතකාරක ද්‍රවය ඊළඟට පැමිණෙන්නේ මෙන්න මේ ඔපරේටර් එක කියන ඇලුමිනියම් හෝ තඹ බටසැකිල්ලකින් සෑදුණු කොටසට. මෙම කොටස තමයි කෝල් වෙන්නේ. එම සිසිල් වෙන බටසැකිල්ල හරහා ඒ අසලම තිබෙන්නා වූ කුඩා ෆෑන් මෝටර් එකක් මගින් සිසිල් වූ වායු ධාරා ෆ්‍රිජ් එක පුරා සංසරණය කිරීමයි මූලික අධිකර වෙන්නේ. ශීතකරණය තුළ ඇති වායුව නැවත නැවත ෆෑන් එක මගින්
සිසිලනේ වෙන පටසැකිල්ල හරහා ඝටනය කරමින් මුදාහැරීම සිදු කොට තමයි ෆ්‍රිජ් එක කූල් වෙන්නේ. සරලවම කෙටියෙන් කිව්වොත් ඕක තමයි ඔපරේටර් එකකින් වෙන කාර්ය වෙන්නේ. එනම් ඔපරේටර් එක ගැන නැත්නම් වාෂ්පීකාරක ගැන සරල අවබෝධයක් ඔබට ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඊට අමතරව ප්‍රධාන කොටසක් ලෙස කන්ඩෙන්සර් එක හා වාෂ්පීකාරක අතර කුඩා කොටසක් තිබෙනවා. එය අපි මීටරින් ඩිවයිස් සිංහලෙන් කිව්වොත් මාන උපක්‍රමය කියලාත් කියනවා. මම ඒ කොටස විස්තරාත්මකව ඉදිරිපත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒ විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් සිදු නොකර හඳුන්වා දීමට නැත්නම් විස්තර කිරීමට අපහසු නිසා. එම මාන උපක්‍රමය සඳහා නිවශීතකරණයක භාවිතා වෙන්නේ ෆිල්ටර් ඩ්‍රයර් එක හා ටැබුලරි ටියුබ් එක කියන කොටස් දෙකයි. එම කොටස් යුගල විදුලි පද්ධතියට සම්බන්ධ නොවන අතර එය සම්බන්ධ වන්නේ වායු පද්ධතියට, එනම් ගෑස් සයිකල් එකට. එනම් කන්ඩෙන්සර් එක හා වාෂ්පීකාරකය අතරටයි. මේ සඳහා මෙය දල අදහසක් ගන්න ඔබට හොඳම ප්‍රමාණවත්. ශීතකරණයේ මූලික කොටස් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මගින් කාර්මික ශිල්පීන්හට වැඩිදුර විස්තරයක් ඉදිරියේදී අරගෙන එන්න. ඉතින් යාළුවනේ අපි ඊළඟට බලමු ශීතකරණය ඇතුලේ ආහාර ගබඩා කරන්නේ කොහොමද සහ එය නිවැරදි ලෙස කරන්නේ කොහොමද කියලා. ඔබ මතක තබා ගත යුතු කරුණක් තමයි මුල්වරට ඔබ ශීතකරණය නිවසට අරගෙන එන විට ඒ ස්ථානගත කරපු එකසම ඔන් කරලා ෆ්‍රිජ් එක ඇතුළත බඩු හෝ ආහාර දැමීම වැරදි ක්‍රියාවක් බව. එනම් එයට හේතුව තමයි ශීතකරණය නිවසට රැගෙන එන්නේ කුමන හෝ වාහනයකින්නේ. ඒ කියන්නේ මඟ තොටේ දිනකොට සෙලවෙනවා, ගැස්සෙනවා මේ වගේ කාරණා වෙනවා. ඒකටත් වඩා ෆ්‍රිජ් එක අදාළ ස්ථානයෙන් වාහනයට පටවනකොට වැරදි ඉරියව් භාවිතා කරලා තිබුණා. ෆ්‍රිජ් එක එවලෙම ඔන් කරාම හානි වෙන්න පුළුවන්. එයයි කියලා වැඩිදුරටත් විස්තර කරනවා නම් කම්ප්‍රෙසර් එක ඇතුලේ ශීතකාරක සඳහා ගැලපෙන ඔයිල් එකක් තියෙනවා. ඉතින් ෆ්‍රිජ් එක පැත්තකට පෙරලා හෝ එම කම්ප්‍රෙසර් එකේ ඔයිල් ෆ්‍රිජ් එකේ ඉහළ ප්‍රදේශයට ගමන් කළොත් ෆ්‍රිජ් එකේ ඇතුලේ වායු පද්ධතියට හානියක් වෙනවා. ඒ වගේම කම්ප්‍රෙසර් එකටත් එමගින් හානියක් වෙනවා. ඒක විද්‍යාත්මක හේතු සාධක කොට සිදුවන දෙයක්. මේ නිසා මම ඉහත කියපු කරුණ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඔයාල මේ ක්‍රියාපිළිවෙතින් මිදෙන්න ෆ්‍රිජ් එක නිවසට ගෙනල්ලා ස්ථානගත කළාට පසුව ෆ්‍රිජ් එක ඔන් කරන්න ඕන අනිවාර්යයෙන් පැයකට හෝ පැය දෙකකට පමණ පසුවයි. ඒ වගේම ප්‍රථම වතාවට ෆ්‍රිජ් එක ඔන් කරාට පස්සේ ශීතකරණය ඇතුළත සියලුම ආහාර ශීතකරණයට පිරෙන්නම දාන්න යන්නත් එපා. ඒකට හේතුව තමයි ෆ්‍රිජ් එක ඔන් කරලා අදාළ උෂ්ණත්වයට එසේත් නැත්නම් කූල් එකට තරමක් දුරට ශීතකරණය තුළ රැඳුනට පස්සේ ක්‍රමක්‍රමයෙන් ආහාර තැන්පත් කරන්න. මොකද එසේත් නැති වුණොත් එකපාරටම ශීතකරණය පිරෙන ආහාර තැන්පත් කළ ෆ්‍රිජ් එක ඔන් කරලා ඒකෙන් වෙන්නේ අදාළ ආහාරවල උෂ්ණත්වය අඩු කරලා ශීතකරණය නියමිත කූල් එකට එන්න වැඩි කාල වේලාවක් කම්ප්‍රෙසර් එක ක්‍රියාත්මක තත්ත්වයේ පවතින නිසා. ඒක කම්ප්‍රෙසර් එකේ ආයු කාලය බලපාන කරුණුවලින් එකක්. මෙවැනි කුඩා කරුණු ඒකරාශී වෙලා තමයි ශීතකරණයේ කල්පවැත්ම රඳා පවතින්නේ. ඒ වගේම තමයි යාළුනේ ශීතකරණයේ ඉහළ කොටස සෙලස වැඩි කොටසයි. එනම් සෙල්සියස් අංශක ඍණ 18 ඍණ 20 අතර උපරිම කූල් එකක් ඉහළ කොටසේ රඳව ගන්න පුළුවන්. මෙම සිසිලස අපිට අවශ්‍ය පරිදි අඩු වැඩි කරගන්න පුළුවන්. ඍණ බිංදුවේ සිට ඍණ 20 දක්වා, එනම් මෙහි මස් මාළු ආදී මෙන්ම සෙල්සියස් අංශක ඍණ අගයේ තිබිය යුතු ආහාර තමයි මෙහි ගබඩා කරන්න ඕන. ඒ වගේම ශීතකරණයේ පහළ කොටස අවකාශයෙන් වැඩි අතර සෙල්සියස් අංශක ධන අගයක් පවතින කොටසක්. එහි අවම සෙල්සියස් අගයක් ලෙස සෙල්සියස් බිංදුවට වැඩි හෝ ඊට සමාන අගයක් ධන 5, ධන 4, ධන 3, ධන 10 වගේ අගයක් එම කොටසේ පවත්වා ගන්න පුළුවන්. එනම් එළවලු පළතුරු සෙල්සියස් ධන තත්ත්වයේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ආහාර ගබඩා කරන්නේ එළවලු පළතුරු එම පහළ කොටසේ. මෙම කොටස නිර්මාණය කරලා තියෙන්නේ මෙම පහළ කොටසේ සම්මත සෙල්සියස් ප්‍රමාණයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ඉහළ කොටසේ මාංශ ආහාර දැමීමේදී පොලිතින් මගින් ආවරණය කොට ප්ලාස්ටික් ඇස්රුමක් දමා ගබඩා කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මොකද නැතහොත් දුර්ගන්ධය සංසරණය වෙන්න පුළුවන්. ශීතකරණය තුළ ඒ වගේම මාංශ කොටස අයිස් සමග ඇලීමකට ලක් වෙලා මාංශ කොටස් ගලවා ගැනීමට අපහසු වෙන්නත් පුළුවන්. මේ ගැනත් සැලකිලිමත් වෙන්න. ඒ වගේම අනිත් කරුණ තමයි ආහාර තැන්පත් කිරීමේදී දුරමත විශාල බරක් පතිත වෙන විදිහට ආහාර තැන්පත් කිරීමනුත් පළගින්න. එසේ වුවහොත් දොර විවිධ දෝෂයන්ට ලක් වී දොරට හානි වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් මේ කරුණු ආහාර ගබඩා කිරීමේදී සැලකිලිමත් වෙන්න. මේ ඉතාම වැදගත්. ඊළඟ කාරණාව තමයි ෆ්‍රිජ් එක අපි තියන්න ඕන නිවසේ මොන වගේ ස්ථානයකද කියලා. ශීතකරණය තමන්ගේ එදිනෙදා පහසු පරිදි තිබිය යුතු ස්ථානය වෙනස් වෙන්න පුළුවන්.
ඒතුම මේ කියන ඔබට කියන කරුණු සැලකිල්ලට අරගෙන විජ්ජක ස්ථානගත කරන්න. ඒ කරුණු තමයි අපි එක පළවෙනි කාරණාව විදිහට ගත්තොත් ශීතකරණයට හිරු එළිය නොවැටෙන ලෙස ශීතකරණ තැන්පත් කළ තියන්න. දෙවෙනි කාරණාව ජලය භාවිතාන ස්ථානවලට සමීපව පවතින විදිහට ශීතකරණය තියන්න යන්න එපා. තුන්වෙනි කාරණාව තාපය හටගන්න ස්ථානවලින් ශීතකරණය ඈත් කරලා තියන්න ඕන. ඒ උදාහරණ විදිහට ගෑස් ලිප, රයිස් කුකර් එක, හීටර් එක මෙවැනි උපකරණ ඒ අතර වෙනවා. ඒ වගේ අනිත් කාරණාව තමයි ශීතකරණයට හොඳින් වාතාශ්‍රය ලැබෙන විදිහට තියන්න වගබලා ගන්න. සැලකිය යුත්තේ තමයි ශීතකරණයේ කන්ඩෙන්සර් එක තිබෙන පැත්ත බිත්තියේ ඉඳලා අවම අඩියක පරතරයකින්වත් ශීතකරණය තියන්න ඕන. ඒ කියන්නේ ශීතකරණයේ බිත්තියයි අතර අවම පරතරය අඩියක් වෙන්න ඕන. මේ ඉතාම වැදගත්. මේ සෑම ෆ්‍රිජ් එකකටම මෙම කරුණ පොදුවේ බලපාන. මොකද කන්ඩෙන්සර් එක නිසි පරිදි දෝෂ රහිතව ක්‍රියා කරන්න නම් වායුගෝලයේ සමග හොඳින් සම්බන්ධ වීමට ඉඩකඩ කන්ඩෙන්සර් එකට තිබෙන්න ඕන. වායු සමනය කරන ලැබූ අවකාශයක් නම් මේ පරතරය අඩු වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ශීතකරණයේ උඩ ආහාර ජාති, විදුලි උපකරණ ආදිය දියරමේ ද්‍රව්‍ය තියන්න කුහෙත් නැපා. ඉතින් මෙන්න මේ දුර්වලතා මගින් තමයි ශීතකරණයේ ආයු කාලය තීරණය වෙන්නේ. අපි ඊළඟට බලමු අපිට අවශ්‍ය කුමන වර්ගයේ ශීතකරණයක්ද, අපේ නිවසට ගැලපෙන්නේ මොන වගේ ශීතකරණයක්ද කියලා. මොකද ඉතාම සුළු වශයෙන් නම් ශීතකරණ ආහාර ඇතුළත් කරලා ආහාර කල් තබා ගන්න ඔබට විශාල ශීතකරණයක් ඇතර අවශ්‍ය වන්නේ නැහැ. එනම් මම ඔබට අදහස් කළේ ඔබ ශීතකරණයට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන ආහාර ප්‍රමාණය අනුව ශීතකරණයේ විශාලත්වය තීරණය වෙනවා කියලා. ශීතකරණ හිම බැඳෙන වර්ගයේ වුණත් හිම නොබැඳෙන වර්ගයේ වුණත් කුල් එකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම යාළුවනේ අපි කතා කරන අවසාන කොටස නම් ශීතකරණය සහ විදුලි බිල. මේක බොහෝ දෙනෙක් වරද්ද ගන්න තැන. ප්‍රධාන වශයෙන් ශීතකරණයේ වර්ග දෙකයි තියෙන්නේ. එක හිම බැඳෙන වර්ගයේ ශීතකරණ සහ හිම නොබැඳෙන වර්ගයේ ශීතකරණ. එනම් ෆ්‍රොස්ට් ටයිප් සහ නෝ ෆ්‍රොස්ට් ටයිප්. හිම බැඳෙන ශීතකරණයට සාපේක්ෂව හිම නොබැඳෙන ශීතකරණයේ සඳහන විදුලි බිල වැඩි. ඒට හේතුන් කිහිපයක් තියෙනවා. ඒ තමයි හිම බැඳෙන ශීතකරණයේ කම්ප්‍රෙසර් එකට වඩා හිම නොබැඳෙන ශීතකරණයේ කම්ප්‍රෙසර් එකට අරගන්න ඇම්පියර් එක නැත්නම් ලෝඩ් එක තරමක් වැඩි. හිම බැඳෙන ශීතකරණයේ නොමැති අමතර උපාංග කිහිපයක් හිම නොබැඳෙන ශීතකරණයේ තියෙනවා. ඒවා අතරින් විදුලි වැය වෙන උපකරණ තමයි විදුලි හීටරය, කුඩා විදුලි පංකාව, ඩ්‍රේන් හීටර් එක. මේ උපකරණ වලට විදුලි බිලක් යනවා. එනම් ෆ්‍රොස්ට් ටයිප් ශීතකරණයට සාපේක්ෂව නෝ ෆ්‍රොස්ට් ටයිප් ශීතකරණය සඳහා විදුලි බිල, විදුලි පිරිබය වැඩි වෙනවා. එනම් විදුලි බිලට තරමක් දුරට විසඳුමක් ලෙස ශීතකරණ යුගල ඉන්වර්ට ශීතකරණය වැඩි දියුණු වෙලා වෙනද වලට පැමිණලා තියෙනවා. එනම් විදුලි බිලට තරමක් දුරට විසඳුමක් ලෙස මේ ශීතකරණ යුගල ඉන්වර්ට ශීතකරණ ලෙස වැඩි දියුණු වෙලා වෙනද වලට පැමිණලා තියෙනවා. එනම් ශීතකරණයේ විදුලි උපාංග ක්‍රියා කරන්නේ ඩිරෙක්ට් කරන්ට් එකෙන් නැත්නම් DC කරන්ට් එකෙන්. අපි එදිනෙදා නිවෙස් වල කාර්යයන් වලට භාවිත කරන්නේ ඕල්ටර්නේටිව් කරන්ට් එක නැත්නම් එහෙම නැත්නම් කිව්වොත් AC කරන්ට් එක. මෙහිදී ශීතකරණ අපි අපේ නිවසේ AC කරන්ට් එක ලබා දුන්නට කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ශීතකරණයේ තිබෙන උපාංග මගින් ඒ DC කරන්ට් එකට හරවලා පණ ගන්න නිසා. නමුත් ඉන්නවට ශීතකරණ වල විදුලි බිල සාමාන්‍ය ශීතකරණ වලට ඇති විදුලි බිලට සාපේක්ෂව අඩු වුණත් විදුලි බිල විශාල ලෙස අඩු වන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ කියලා මම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඉදිරි වීඩියෝ එකකින් කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද එම පැහැදිලි කිරීම විද්‍යාත්මක පැත්තට නැඹුරු වෙන නිසා, ඒ වගේම එය තේරුම් ගැනීමට යම්කිසි කාර්මික දැනුමක් අවශ්‍ය නිසා, එනම් නිවසේ සිටින ඔබ මේ සඳහා මම ඉහත කියපු කරුණු තේරුම් ගත්තා නම් ශීතකරණ පිළිබඳ මම කියපු තොරතුරු ඔබටම හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම ශීතකරණයට මාසෙට මෙච්චර විදුලි බිලක් යනවා, මෙච්චර විදුලි බිලක් වැය වෙනවා, මෙච්චර පිරිවැයක් යනවා අපිට හරියටම නිගමනය කරන්න බෑ. මොකද ශීතකරණයට භාවිත කරන පිළිවෙල අනුව එය වෙනස් වෙනවා. එනම් ආහාර ගබඩා කරන ප්‍රමාණය අනුව, දොර අරින වහන වාර ගණන අනුව, ශීතකරණ ඇතුළත ඔබ සකසා තිබෙන සෙල්සියස් ප්‍රමාණය අනුව එය අඩු වැඩි වෙනවා. එනම් මම ඉහත කිව්වේ ශීතකරණ ඇතුළත සෙල්සියස් ප්‍රමාණය ලෝ, මිඩ්, හයි අනුවෙන් සැකසීමයි. එනම් කූල් එක සීරු මාරු කරලා තිබෙන ස්ථානය අනුව. එනම් කවුරුවත් කිව්ව පළියට ශීතකරණයක් ගන්න යන්න එපා. තම අතේ තියෙන මුදලට සරිලන අවශ්‍ය පරිභෝජන ප්‍රමාණයට සරිලන ලෙස ශීතකරණයක් මිලදී ගන්න ඔබ වග බලා ගන්න. ඉතින් මම මේ විස්තර වගේම ශීතකරණවල ඇතිවෙහි දෝෂ සහ ඒවාට පිළියම් ශීතකරණයක් නිවසේ සිටින ඔබ පිරිසිදු කරගන්නේ කෙසේද සහ
සීතකරණ අලුත්වැඩියා කිරීම පිළිබඳ බොහෝ කරුණු සහ ලේසි ප්‍රහසු උපක්‍රම ඉදිරියේදී මම මාගේ Easy Maintenance DIY YouTube එක channel එක මගින් ඔයාලට ඉදිරිපත් කරනවා. ඉතින් එකතු වෙලා ඉන්න දිගටම මගෙත් එක්ක සහ අපේ YouTube channel එකත් සමග අපි ඉදිරිපත් කරන තොරතුරු දැනගන්න අපව subscribe කරන්න, like කරන්න, තව යාළුවෙක්ට බලන්න share කරන්න, ඒ වගේම notification bell icon එක click කරනවත් අමතක කරන්න එපා. එහෙම කරොත් තමයි අපි ඉදිරිපත් කරන වීඩියෝ ඉක්මනින් ඔයා ගාවට ගෙනගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔබට මේ සම්බන්ධව ගැටලුවක් හෝ දැනගැනීමට දෙයක් ඇත්තම අපැහැදිලි තැනක් තියෙනවා නම් comment section එකේ comment එකක් තියන්න. ඒ වගේම මේ වීඩියෝ පිළිබඳව ඔබේ අදහස comment එකක් මගින් මට කියන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඉදිරියේදීත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.